අයිබෝන් සුබම් මධ්‍යානයක් අදත් ඔබ අප මෙසේ සමීප වන්නේ දෙස්විදෙස් ව්‍යාපාරික ලෝකයේ තොරතුරු ඔබ වෙතට සමීප කරන බිස්නසින් බ්‍රී් සමගින්. මේ යොමු වන්නේ අද දවස නියමිත බිස්නසින් බ්‍රී් පෙළගැස්ම වෙතට. බේබි ශර්මි වෙතින් දරු පැටියාගේ ලෝකය දියත් කෙරේ. ඩරාස් විකුණුම්කරුවන්ගේ සමුළුව 2019. ලංකා බැංකුව පෙරමුණගත් ඉනෝ බැංක් සිම්පෝසියම්. 2019 වසර සඳහා 1200 සිසු පිරිසක් NSBM හරිත සරසවි සෙවනට. ඔපෝ රීනෝ 2F ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. මුල් ළමාවිය සංවර්ධනය තුළින් විශිෂ්ට දරුපරපුරක් තැනීමට මඟ කියන හේමා සමාජ සත්කාරය බේබි ශර්මි දරුපැටියාගේ ලෝකේ වැඩසටහන පසුගිය දාදියත් වුණා. හේමා සමූහ ව්‍යාපාරය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ ළමා ලේකම් කාර්යාලය සමග එක්ව ක්‍රියාත්මක කළ මුල් ළමාවියේ රැකවරණය හා සංවර්ධනය සඳහා වූ වැඩසටහනේ යාවත්කාලීන ප්‍රවේශය ලෙස මේ ක්‍රියාවට නැංවෙනවා. ඒ අනුව බේබි ශර්මි දරුපැටියාගේ ලෝකයේ වැඩසටහන තුළින් රූපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත්, ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහන් ගෙනීමට සැලසුම් කර තිබෙනවා. හේමස් මූලිකත්වෙන් ක්‍රියාත්මක මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ළමා ලේකම් කාර්යාලය, ළමා මනෝවිද්‍යාඥයින්, අධ්‍යාපනඥයින්, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් හා ප්‍රසව හා නාරිවේද විශේෂඥයින් එක්ව වත්මන් ලෝකයට ගැලපෙන ලෙස නව්‍යකරණයට ලක් කිරීමට දායක වූ බව හේමස් කෘතවේදීව සිහිපත් කරනවා. මේට පෙර 2002 වසරේදීද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ ආරම්භ වූ පියවර වැඩසටහන ඔස්සේ අඩු වරප්‍රසාදලත් ළමුන් සඳහා පෙරපාසල් 56ක් දැයේ දරුවන් වෙත දායද කිරීමට හැකියාව ලැබූ බව හේමා සමාගම පවසනවා. අන්තර්ජාල ගනුදෙනු තුළින් භාණ්ඩ විකිණීමේ ප්‍රධාන ආයතනයක් වන අලිබබා ආයතනය සමග එක් වී ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා සපයන ප්‍රමුඛ ආයතනයක් ලෙස ඩරාස් ඩිජිටල් අලිවිකරණයේ නමක් දිනා සිටිනවා. ඩරාසි ලියාපදිංචි භාණ්ඩ හා සේවා සපයන විකුණුකරුවන්ගේ සම්මන්ත්‍රණයක් පසුගියදා කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවැත්වුණා. සම්මන්ත්‍රණයේ අභිමතාර්ථ ලෙස තම භාණ්ඩ හා සේවා සැපයුම් පුළුල් කිරීම, වඩාත් ගුණාත්මක සේවාවක් හා ඉහළ ගුණාත්මක තත්වයේ භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබා දීම, විකුණුකරුවන්ගේ ගැටලු හඳුනාගෙන විසඳුම් ඉදිරිපත් කිරීම හා ඉදිරි ඉලක්ක සපුරා ගැනීම පිළිබඳව විකුණුකරුවන් දැනුවත් කිරීම අරමුණු කෙරුණා. මේ වන විට ඩරාස් හි ලියාපදිංචි වී විකුණුම් හා සේවා සපයන්නන් 2500ක් පමණ සිටින අතර භාණ්ඩ හා සේවා 50,000ක් පමණ පාරිභෝගිකයින් වෙත සපයන බවද මිහිදී අනාවරණය වුණා. මෙම අවස්ථාවට ඩරාස් කළමනාකාර අධ්‍යක්ෂ රකිල් ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හා ප්‍රධාන විකුණුම් නිලධාරී උදිතා තෙඹුවන මහත්මිය සමග විකුණුකරුවන් රැසක් එක්ුණා. බැංකු ක්ෂේත්‍රයේ ඉදිරි ගමන වෙනුවෙන් නවෝත්පාදන හඳුන්වාදීම සඳහා ජාත්‍යන්තර වේදිකාවක් තනාදීමට ඉනෝ බැංක් සිම්පෝසියම් සඳහා ලංකා බැංකුව පෙරමුණ ගනී. ලංකා බැංකුවේ ආයතනික සමාජ වගකීම් සමූහයේ එක් අංගයක් ලෙස ඉනෝ බැංක් සිම්පෝසියම් සංවිධානය කරුණා. මෙහිදී අනාගතයේ සීග්‍ර තාක්ෂණික වෙනස්කම්වලට බඳුන්වන බැංකු කරන ක්ෂේත්‍රය සඳහා ඒ සඳහා වූ නවෝත්පාදන පිළිබඳ කාලීන තීරණ රැසක් සඳහා මූලාරම්භය සපයුම් ලැබුවා. ඒ අනුව නිරන්තරව වෙනස් වන වෙළඳපොළට අනුගත වීම, තරඟකාරී ප්‍රවණතා ක්ෂේත්‍රයට හඳුන්වා දීම සහ ඒ සඳහා විද්වත් කතිකාවතක් ඇති කිරීම සඳහා විද්වතුන් සහ වෘත්තිකයින්ට වේදිකාවක් නිර්මාණය කිරීම අපේක්ෂා කරනවා. තෝරා ගන්නා කාණ්ඩ යටතේ අනාගත බැංකුකරණ ක්ෂේත්‍රය පිළිබඳව විද්වතුන්ගෙන් ප්‍රායෝගික පර්යේෂණ නිබන්ධන, අදහස් හා යෝජනා ලබා ගැනීමට කටයුතු යොදා තිබෙනවා. එය දේශීය මෙන්ම ජාත්‍යන්තරයටද විවෘත වන අතර මේ වසරේ දෙසැම්බර් 31 දක්වා www.inobank.lk වෙබ් අඩවිය වෙත යොමු කළ යුතු වෙනවා. ස්වාධීන විද්වතුන් විසින් සිදුකරන ඇගැයීමකින් පසුව 2020 මාර්තු මාසයේ පැවැත්වෙන අවසන් සමුළුවේදී එම ජයග්‍රාහී නිබන්ධන ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවන අතර ජයග්‍රාහකීන්ට ආකර්ෂණීය ත්‍යාග සහ සම්මාන පිරිනැමීමටද අපේක්ෂා කරනවා. සම්මන්ත්‍රණයේ සම මුලසුන ලෙස ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ පීඨ සාමාජික හා කළමනාකරණ උපදේශක ආචාර්ය සමන්ත රත්නායක හා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යාපන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය DAS අතුකෝරල යන මහතුරුන් එක්ුණා.
දෙදස් දානමේ වසර සඳහා 1200ක සිසු පිරිසක් NSBM හරිත සරසවියට ඇතුළත් කර ගැනීම පසුගියදා සිදුණා. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කළමනාකරණය පරිගණක ඉංජිනේරු සහ අභ්‍යන්තර සැලසුම් කරුණු යන අංශවලට අදාළ උපාධි පාඨමාලා මෙන්ම ලොව ඉහළම ශ්‍රේණිගත විශ්වවිද්‍යාල සමග ඒකාබද්ධව පවත්වන සාම්ප්‍රදායික රටාවෙන් බැහැරවන නව උපාධි පාඨමාලා 30කට වැඩි ප්‍රමාණයක් මෙහිදී ආරම්භ කෙරුණා. දේශීය මෙන්ම විදේශීය සිසුන් තම උපාධි සිහිනය සැබෑ කර ගැනීම සඳහා විශේෂ උනන්දුවක් දක්වන NSBM හරිත සරසවිය වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශ යටතේ ස්ථාපිත රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක්. ඡායාරූප තාක්ෂණයේ විප්ලවයක් සමගින් ශ්‍රී ලාංකික නිර්මාණශීලීත්වය නව මානයකට රැගෙන යන ඔපෝ රීනෝ 2F ශ්‍රී ලංකාවට හඳුනා දීම පසුගියදා සිදුණා. ඔපෝ සමාගමේ ජනප්‍රිය රීනෝ දුරකථන මාදලියට එක්වන නවතම දුරකථනය ඔපෝ රීනෝ 2F වල ඇති අති නවීන තාක්ෂණය හා විශේෂාංග හේතුකොට ජංගම දුරකථන ක්ෂේත්‍රයේ සුවිශේෂී ස්ථානයක් ලෝ පුරාම දිනා ගැනීමට සමත් වී සිටිනවා. ඒ අතරින් ක්වාඩ් කැමරා පද්ධතිය මෙන්ම දැඩි අඳුරේ වූ පැහැදිලි ඡායාරූපගත හැකි අල්ට්‍රා ඩාර්ක් මෝඩ් සහ අල්ට්‍රා ස්ටෙඩි වීඩියෝ ප්‍රධාන තැනක් කුසලනවා. මෙම දුරකථනය භාවිතා කිරීමේදී ඉතා කුඩා අවකාශයක සිට පවා දිවා රාත්‍රී බෙහෙදකින් තොරව පුළුල් ලෙස ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ලබා ගැනීමේ හැකියාව පවතින බව ඔපෝ ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි බොබී ලී මහතා පවසනවා. ඔපෝ රීනෝ 2F සඳහා ඇන්ඩ්‍රොයිඩ් පයි 9 මෙහෙයුම් පද්ධතිය ලෙස නිමවා තිබෙන අතර වීඩියෝ දර්ශන නැරඹීමේදී උසස් තිරයට අමතරව ඩොල්බි ඇට්මෝස් සහ හයිරේස් ඕඩියෝ නාද තාක්ෂණයෙන්ද යුක්ත වනවා. ඒ සමගින් අද නියමිත බිස්නස් ඉන් බ්‍රීෆ් නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්. අයිබෝවන්.